අපි අපේ රටේ ජාතික සංවර්ධන ඉලක්ක තුළ මූලික වශයෙන්ම සපුරාගත යුතු ප්‍රමුක ශේෂ්‍රයක් තමයි ජාතික විදිල්බල අවශ්‍යතාවය. දැන් අපි අද මේ ආරම්ම කරපු අලුත් ව්‍යාපෘතියක්ත් එක්ක ලබන අලුත් අත්දැකීම. දැ මේ උත්සවය වැඩසටහන පටන්ගත්තේ මාගම සේකරමාවතේ මගේ නිලනිවසින්. ගේ නිල්ල නිවසිම් මේ වැඩ පටගන්න කලින්ගමතුමා මදැම් මීට අවර තුනකට ඉස්සල්ලා. මේ වැඩේ මගේ පොළොන්නරි පුද්ජල්ලි නිවසසිම් ම පටන්කරන් තියෙන්. එඒ නිසාමංඒ ආදර්ශය ජනාතෘතිවෙන්න කලින් දීලතියෙනවා. ඒ වගේ මම ඉතාමත්ම සතුටී දැන් අදඉඳල තමයි මේ සෝලා විදුලි උත්පාදන ව්‍යාපෘති නිවාසවල්ට සකස් කරගත්තාම ඒ නිස්පාදරෙන් නිවසට අවශ්‍ය ප්‍රණය අරගන අතිරිික්ය. ාතික විදුලිබල් පද්ධතියට එක් වුණනා හම ජාතික විදිලිවල පද්ධතිට එක් වන ප්‍රමාණයට නිම සිමියයාට රජයේ පිතුළිවල මණ්ඩලය එක් ගෙවී යුතු මුදල ගෙවන්නේ. ටැන් මගේ නිලනිමස්සේ ගැන කියනකොට. මම මාගම සිය කර මාවතයේ නිලනිමස්සටඉන්න කලින් ඔබ දන්නවා මීට කලින් ජනාධිපතිවරු කීප දෙෙනෙක් ටිය හැම කෙනෙක්ම නෙවෙයි කොටු වී ජනාධවිති මන්දිරේ. කොට ධදපති මන්දිරයට නොගිය කරමු ගණනාවක් තියෙනවා. ඒ අතර එක්කාරණයක් තමයි අධික වියදම ජනාධපතිවරයාට රජයේ ජනතාවගේ මුදලින් අඩත්තුව සඳහා විශාල් වීදමත් දැරීමට සිදුවීම කොටේ ජධප ජනාධිපතිවරේකිින්නවා නම්. ජනාධිපතිවරය එක්විදිහෙට කොටේ මන්දිරේ හිටියොත් පහුගේ කාලෙ බිල් බැලුව මාසේකට යන වියදම විදුලියට විතරක් ලක්ස, ඇහ අසුවක ප්‍රමාණය ආරක්ෂක විදුලිය මහා මන්දිරේකට පාවිච්චි කරන විදුලිය වගේම ස්විම් පූල් ජිම් අනි ක්‍රී ඩාංගන ඔහුලන්න බැරි ලොකුම විදුලිය ජනාතපතිි මන්දරයේ තියන ආරක්ෂක පොල්ොව යට තියෙන මන්දිර පැයි විසිහතරම් විදුලිය තියෙන්න්න ඕනෑ අදත් ඒක තම ප්‍රශ්නය මම නැතත් දැන් සාමාන්‍යයෙන් මාසකට කොඩ්ඩුවේ මන්දිරයට දිලිල ක්ෂ සි පහක ඩවෙනවත් සෑම මාසේකට. කොටේ මන්දිරේ මමනො සිටියත් හේතුව සාමාන්‍ය පරිදි කෙරෙන කටයුතුූ ඇරන්න ආරක්ෂක මන්දිරයේ පොල්ලයට තියෙන පැවිසිහතරයම විදුලිය තියෙන්න්නට නැත්ලං ඒක තාක්ෂණක වශයෙන් ප්‍රශ්මේකට මොහුණ දෙනවා. පොළො යට තට්ටු දෙකක් තියෙන්ෙන්නේ බොහොම ස්තුකෝහ බෝගී තට්ටු දෙයක් ඒ බංකරනෙවෙයි. ඒ නිසා මම කිවේ කරුණු ගණනාවක් තුළ මම ගිය නෑ කියලා ති ඒකත් එක හේතුවක් අධික වියදම. ඉති එනිසා මේ ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන්ම රජ්‍යය විදිිවල් අමාත්‍යංශි විදුලිවල් මණ්ඩලය බලාපොරොත්තු වන ආකාරයෙන් හැටි පමණ වේගයකින් සංග්‍රාමික ස්වභාවයකින් ක්‍රියාත්මකීම ඉතාමත් අවශ්‍යල්. සංග්‍රාම කියන වචනය යෙදීමෙන් ලිකශය ලාපොරොත්තු වන්නේ වේගවත්භාවේ කාර්යක්ක්ෂණ භාවය බලාපොරොත්තු වන ඉලක්ක සාගත වැඩපිල්ිවෙල. ඒ නිසා අපිට රටක් වශයෙන් ගත්තිට අපේ රට මහා වාසනාවන්ත මහා ස්වාභාවික සම්පත්ති වෙන රටක් විදියට අපේ කම්මැල්ලිකම් අතඇරලා හැම කෙනෙක්ම එක වගේ සෑම සේෂරේකම ඉන්න එක වගේ වැඩගරුත්. අප රට අපි බලාපොරොත්තුවන ජාතික සංවදධන ඉලක්ක සපුරා ගැනීම කිසිසේත් අපහසුවන්නේ නැහැ. අපිට ආර්ථික වශයෙන් කතා කල විට අපේ රටේ අපි දන්නවා තිබෙන නය බර කෝචරද ආර්ථික ප්‍රශ්න කොතරම්ද. මේ සියල්ලේදී විදිල්බල සේෂ්‍රය අපි ජයගත්තොත් රටක් විදියට විශාල බරක් රජයකට අණ්ඩුවකට බාණ්ඩාගාරයෙක්ට ඒවගේම ජීවත්වන සෑම කෙනෙකුටම දයිනික ජීවිතයේ තුළ ඒ ආර්ථික නිදහස් බොහො ලැබිෙනෝ මේ තුළයි. නිසා ඉලක්ගත එම කාරියන් සේලුවාකාරයෙන්ම සාර්ථකය වයි කියලා මම සුපපත්තනවා ආසේරුවාද කරනවා. මම මගේ කතාව අවසන් කිරීමට පෙර මං කියන්න ඕන තවද්‍යයක් මං ආගනීටයන් නිවේදගතුමා කියනව සම්මුතිවාදී රජීතිබෙන වැදගච්කම පිළිබඳව. අජිත් පෙර ඇමිත්තුමා ඇවිල්ල කතාාවපටන්ගත්තා. ඇම ඉතුමා හැඳන්නවා මගේ කල්්‍යයාන මිත්‍ර ඇම ඉත්තුමා කියලා හිටම්. ඇමිතුම ඇවිල් මං බලාගෙන හිටියාව හොමද කතාාව පටන්ගන්න කියලා. ඇමතුමා පටන්ගත්ත කතාව මගේ සවෝදර ඇම ඉතුමා කියලා හිතම්. තින් කල්්‍යයාන මිත්‍රයයි සහෝදරයයි දෙන්නම එකතු වෙලා හොඳට අමාත්‍යංශය කරන ගැනම උගත් සතුටු වේවා. මේ සම්මුතිවාදී දේශපාන සංකල්පයත්. Me aan se me emti dep adsiaan.